සම්මා සම්බුද්ධ සරණයි සීල දනාටම බෞද්ධ රූපවාහිනිය පොත්‍ය sannivedanaya කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු 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 ගාල්ලේ පදිංචි දර්ශන හේවගේ මහත්මයා සහ බිරිඳ චතුනි සවන්දි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රතිබේන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙලා ඉන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ තුලින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව පෝෂණය කරගන්නත් එවන් ධර්මානුකූල වූ ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත්
සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මෙම දහම්මුතු වල ධර්මදේශනා මාලාව තුලින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන නිවන් මගේ අනුපූර්ව ප්‍රතිපදාව පැහැදිලි කරන ගණක මොග්ගල්ලාන කියන උතුම් සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා 11ක් සිද්ධ කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරනු ලබන්නේ එහි 12 වෙනි ධර්මානුශාසනාව සඳහා. 10 11 කියන ධර්ම දේශනා දෙකම සති සම්පජඤ්ඤයේ මුල් කරගෙන තමයි දේශනා කරන්න යෙදුනේ. එදිනෙදා කරන හැම කටයුත්තක්ම මනාව සිහියෙන් කටයුතු කරන්න පුරුදු කරගත යුතුයි කියන කාරණාව. ඉතින් 12 වෙනි ධර්ම දේශනාවිනුත් ඒ සති සම්පජඤ්ඤයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් අපි ඉදිරියට දේශනාව පවත්වගෙන යමු. 11 වෙනි ධර්ම දේශනාව ඉවර කරන වෙලාවේ සිහිපත් කළේ සංඝාටි පත්ත චීවර ධාරිණී සම්පජානකාරී හෝති. භික්ෂුන් වහන්සේ නමක් පාත්‍රා සිවුරු දරනකොට මනාව සිහිය ප්‍රඥාව සහිතව ඒ පාත්‍රා සිවුරු දැරිය යුතුයි කියන කාරණාව අපි පැහැදිලි කරමින් තමයි ධර්ම දේශනාව ඉවර කළේ. ආසිතේ පීතේ කායිකේ සාහිතේ අපි ඒ කාරණාව පැහැදිලි කරමින් දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. මෙතන සඳහන් කරන්නේ ආසිතේ පීතේ කායිකේ සාහිතේ. ආහාර අනුභව කරනකොට ඒ වගේම කඩාගෙන අනුභව කරනකොට සමහර දේවල් අපි කඩලා අනුභව කරනවා. සමහර දේවල් අපි ඉරලා අනුභව කරනවා. මේ වගේ අපි ආහාර අනුභව කරන එක එක ක්‍රම තියෙනවනේ. ඒතර ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ යමක් අනුභව කරනකොට එහෙම නැත්නම් පානය කරනකොට කඩාගෙන වේවා එහෙම නැත්නම් සූප්පු කරනකොට වේවා කියන මෙන්න මේ අවස්ථා හතරෙදිම මනාව සිහිය පවත්තන්න කියලා කියනවා. කොහොමද පින්නතුනි? මෙතන සඳහන් කරනවා මේ විදිහට අනුභව කළොත් ගැළපෙනවද නැද්ද කියලා හිතන්න කියලා. දැන් ඔය දුතාංග වාගේ දරනකොට පැහැදිලි කරන කාරණාවක් තියෙනවා. දැන් අපි උදාහරණයට අරගත්තොත් අපි කියමු කෙසෙල් ගෙඩිය. අපිට මේකේ පොත්ත අයින් කරලා එහෙම්මම කටින්ම කඩාගෙන අනුභව කරන්නත් පුළුවන්. හැබැයි ඒ ක්‍රමය හීනයි කියලා දේශනා කරනවා. ලෙල්ල අයින් කරලා කටින්ම හපලා කඩලා අනුභව කරන ඒ ක්‍රමය හීනයි කියලා තමයි කියන්නේ. උසස් ක්‍රමයක් නෙමෙයි. එහෙම නැත්තම් අතින් කඩාගෙන කටේ තියාගන්න පුළුවන්. ඒක මධ්‍යමයි කියලා සඳහන් කරනවා. එහෙම නැත්තම් දායකයෝ පිළිගන්නනකොට මේ කෙසෙල් ගෙඩිය කපලා අපි කියමු නිකන් මේ අඟලි අඟලි කෑලි වගේලට කපලා කියලා. එහෙම කපලා පිළිගන්නුවොත් ඒ කඩලා තියෙන එක අරගෙන අනුභව කරන්න ඉතින් තමන් කඩාගෙන අනුභව කරනව නෙමේ කඩලා තියෙන එකක් අරගෙන අනුභව කරනවා. හීන මධ්‍යම ප්‍රනීත නැත්නම් උසස් කියලා ආකාර තුනක් තියෙනවා. ඉතින් ඒ විදිහට කෙනෙක් සකසලා දුන්න දෙයක් අනුභව කරනවනේ ඒක බොහොම උසස් ක්‍රමයක්. එතකොට මේ සඳහන් කළා අපි මේ යමක් අනුභව කරනකොට සහ පානය කරනකොට මෙහෙම කළොත් සුදුසුද කියලා හිතන්න. දැන් යමක් පානය කරනකොට
අපි සමහරලාට මේ හඬක් නගනවා. අපි හිතන්නේ කො බොහොම උණුවෙන් තේ එකක් වළඳනවා. නැත්නම් කැඳේ එකක් සුප් එකක්. ඔය වෙලාවට සමහරලාට අපි එකපාරක් තේ එකට පිඹලා ඊළඟට නිකන් සුරුස් වගේ හඬක් නගලා අරගෙන නිමෙන්ඩත් එක්ක ඇතුළට ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ අගේ කරන්නේ නැහැ. සේකියා ශික්ෂා පදවලදී භාග්‍යතුන් වහන්සේ ඔක දේශනා කරනවා සුරුසුරු හඬ නගන්න එපා කියලා. අනුභව කරනකොට වළඳනකොට පානය කරනකොට සුරුසුරු හඬ නගන්න එපා. භාග්‍යතුන් වහන්සේ එහෙම කරුණු ගොඩක් දේශනා කරනවා. චපු චපු හඬ නගන්න එපා කියලා දේශනා කරනවා අනුභව කරනකොට. අපි කියන්නේ තලු මරමින් අනුභව කරනවා කියලා. ඒ හඬ නැගෙන්න අනුභව කරන්න එපා. අහගෙන ඉන්න කෙනාට ඒක අප්‍රසන්න වෙන්න පුළුවන්. සුරුසුරු හඬ නගන්න එපා. න හත්ත නිල්ලේ හකං කත්වා. මේ ආහාර අනුභව කරලා මේ අත ලෙව කන්න එපා. පාත්‍රය ලෙව කන්න එපා. පත්ත නිල්ලේ හකං කත්වා. න පත්ත නිල්ලේ හකං කත්වා. පාත්‍රය ලෙව කන්න එපා. මේ වගේ මේ ශාසනයට කෙනෙක් අලුතෙන් ඇතුල් වෙනකොට හරියට නිකන් අර පුංචි දරුවෙක් හදනවා වගේ මුල ඉඳලම කාරණා ටික භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. මොකද වික්ෂූන් වහන්සේ නමක් හැඩ ගැහෙන්න ඕනේ කොයි විදිහටද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පසන්නංවා පසාදාය පසන්නංවා බිහියෝ භාවාය. නොපැහැදුන අයගේ පැහැදීම ඇති කරන්න ඕනේ ඒ හැසිරීම තුළින්. පසන්නංවා බීයෝ භාවාය. පැහැදිලා ඉන්න අයගේ පැහැදීම වඩා වර්ධනය වෙන විදිහට හැසිරෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අවශ්‍ය නීති රීති මාලාවක් මේ ශාසනය තුළ ක්‍රියාත්මක වෙන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකෙන් මූලිකම කාරණා ටිකක් තමයි ඔය සේකියා කියලා කියන්නේ. ඒ වගේ කරුණු 75ක් දේශනා කරලා තියෙනවා. සුළුපටු නෑ. ඉතින් කෙනෙක් මේ 75ම අනුගමනය කරනවා නම් ඒ ජීවිතේ දකින්න කෙනෙක් පුදුම විදිහට පහදින ජීවිතයක්. ඉතින් ඒක එක එක කොටස් වලට දේශනා කරලා තියෙනවා. ධර්ම දේශනා කරනකොට කොහොමද ධර්ම දේශනා කරන්නේ? ඒ වගේ කාරණාවල ඉඳලා ආහාර අනුභව කරනකොට පානය කරනකොට මේ හැම වෙලාවකම මේ ක්‍රම අනුගමනය කරන්න කියලා. ඉතින් බොහොම උසස් කෙනෙක් නිර්මාණය කරන්න තමයි අවවාද කරලා තියෙන්නේ. ඉතින් මෙතනද සඳහන් කරනවා අනුභව කරනකොට, ඒ වගේම පානය කරනකොට, සූප්පු කරනකොට මේ දේවල් වලින් මම මේ වැඩේ මෙහෙම කළොත් හොඳයිද කියලා ප්‍රශ්නයක් තමන්ගෙන් අහන්න ඕනේ. ඇත්තට මේක ඒ තරම් ප්‍රසන්න ක්‍රමයක් නෙමේ නම් ඒ ක්‍රමය අනුගමනය කරන්න එපා කියලා තමයි මේ දේශනා කරන්නේ. එහෙම නැත්තම් මේ විදිහට කරන එක සාත්තකද සක්කායද ගෝචරද කියන දේවල් හිතලා කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා අනුභව කිරීමේදී, ඒ වගේම පානය කිරීමේදී සිහියෙන් ප්‍රඥාවෙන් හිටියා කියලා. සාත්තකද සප්‍රායද ගෝචරද? සාත්තකද කියලා කියන්නේ මේ කාරණාව අපි පැහැදිලි කළා කලින් දේශනාවක. මම මේ දේ මෙහෙම කළොත් මේක කුසලයක් වෙනවද අකුසලයක් වෙනවද? සප්‍රායද? මේ වෙලාවේ මෙහෙම කරන එක හොඳද හිතන්න ඕනේ. ගෝචරද? මෙන්න මේ කාරණා ටික මනාව හිතලා වැඩ කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අනේ එතකොට පින්නතුනි වැඩිපුර අනුභව කරන්නේ දැන් ඔහොම කල්පනා කරලා නිවැරදි ක්‍රමයට අනුභව කරන්න පටන් ගත්තාම වැඩිපුර අනුභව කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කැමති නැහැ ඕනෑවට වඩා අනුභව කරලා අමාරුවේ වැටෙනවට. එහෙම සඳහන් කළේ මේ අනුභව කරන්නේ මොකටද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ. පුරාණ බඩගි නිවේදනා නැති වෙන්න ඕනේ, නව බඩගි නිවේදනත් නැති වෙන්න ඕනේ. ඒතර පුරාණ බඩගි නිවේදනා කියලා කියහම
ඊයේ ආහාරය නවත්තපු තැන ඉඳලා අද ආහාර අනුභව කරනකන් ටික ටික බඩගින්න වැඩි වෙනවනේ. ඒවා තමයි පුරාණ බඩගින්න. නව බඩගිනි වේදනා කියලා කියන්නේ අද අනුභව කරලා ඉවර වෙච්ච තැන ඉඳලා හෙට අනුභව කරන වෙලාව එනකන් මේ ආහාරය කොහොමද දිරව දිරව යනකොට ආයේ බඩගිනි එනවනේ. ඒවා තමයි අලුතෙන් උපදින බඩගිනි වේදනා. ඒ වගේම පරණ ඊයේ බඩගිනි වේදනා ටිකක් තියෙනවා. ඔය දෙකම නැතිකරන ආහාර ගන්න ඕනේ. ඊයේ ඉඳලා මේ වෙනකන් තියෙන බඩගින්න නැති කරගන්න ඕනේ. දැන් පවතිනවා නම් බඩගින්නක් එතකොට ඒකත් නිමෙනවා. එතකොට වළඳලා ඉවර වෙච්ච තැන ඉඳලා හෙට වළඳන වෙලාව වෙනකන් ඇති වෙන බඩගිනි වේදනා නැති කරගන්නවා කියලා කියන්නේ ඒ බඩගින්න ඉවසන්න පුළුවන් වෙන විදිහට ආහාරයක් අනුභව කරලා තියෙන්නත් ඕනේ. ආහාර වළඳන්නේ ඒකටයි කියලා මේ සඳහන් කරන්නේ. ඊළඟට බ්‍රහ්මචර්යාව පිණිස අනුග්‍රහයක් සඳහා ආහාර වළඳනවා. මොකද බඩගින්න පීඩා විඳින්න ගත්තට පස්සේ සමත විදර්ශනා වඩන්න බෑනේ. ඒ හින්දා මේ කාරණාව ගැනත් හිතලා අවශ්‍ය ප්‍රමාණයට වළඳන්න කියලාත් කියනවා. බඩ පිරෙනකන් වළඳලා ඊයේ බඩගිනි වේදනා ටික නැති කරගෙන ඊයේ සහ අද ටික මෙතන ඉඳලා උපදින නව බඩගිනි වේදනා වලට ආය අමුතුයෙන් අනුභව කරලා මේ අපි කියන ස්මෘත්තාව වෙනකන් ආහාර අරන් කියලා ඒක භාග්‍යතුන් වහන්සේගේ කරන්නේ නැහැ. දේශනා කරන්නේ බත් කටවල් දෙකක් තුනක් තව අනුභව කරන්න පුළුවන්කම තියෙනකොට ආහාර අනුභව කරන එක නවත්තන්න කියලා. නතර කරලා ඒ බත් කට දෙක තුනේ අඩුව පිරෙන්න වතුර පානය කරන්න කියලා. ආන් එහෙම වුණාම ආහාරයේ මතය නැතු වෙනවා. ආහාරයේ නිසා ඇති වෙන පීඩාව නැතු වෙනවා. ආහාරයේ මතය කියලා කියහම අපි ඒකට තමයි බුද්ධි මත කියලා කියන්නේ. නිදි මත දැනෙන්නේ කායික වෙහෙස නිසා. බුද්ධි මත දැනෙන්නේ ආහාරයෙන් ඇතිවෙච්ච මත් බවත් එක්ක. එහෙනම් මේ බුද්ධි මතයි නිදි මතයි කියලා කියන්නේ දෙකක්. අපි කලිනුත් සඳහන් කළා මේ ශාසනයේ නින්දට අවසර ලැබෙනවා බොහොම අඩුයි. භාග්‍යතුන් වහන්සේ නිදියන්න නෙමෙයි දේශනා කරන්නේ. පුළුවන් තරම් අවදියෙන් ඉඳගෙන සංසාරයෙන් එතර යන්න වැඩ කරගන්න. බුදුරජාණන් වහන්සේ කොච්චර සැතපෙන්න ඇද්ද? සසරින්ම මිදිලා තව කරන්න දෙයක් තියෙනවද? ආයි කවදාවත් මේ සංසාරී ඉපදෙන්න නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ ඒ වෙනකොටත් මේ ලෝකේ අතහැරලා වෙනත් ලෝකයක ජීවත් වෙන. ඒ කියන්නේ මේ සසරින් මිදිලා ඉන්නේ. වෙනත් ලෝකයක ගියහම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. මේ සසරින් මිදිලා ඉන්නේ. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අපිට අවවාද කරනවා සංසාරෙන් මිදෙන්න කටයුතු කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සැතපුනේ දවසකට පැයකුත් විනාඩි 20යි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කොයි වෙලාවටද සැතපෙනවා කියලා දල වශයෙන් සඳහන් කරන්නේ හරියටම නෙමෙයි මේවා. සැතපෙන වෙලාව දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ ගොඩක් වෙනස් වෙනවා නෙමෙයි. ප්‍රථම යාමයේ පටන් ගන්න හැන්දෑවේ 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම්. ඒතර භාග්‍යතුන් වහන්සේ ප්‍රථම යාමයේ ධර්ම දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට. මධ්‍යම යාමයේ පටන් ගන්න 10 ඉඳලා 2 වෙනකම්. පැය 4. ඒ කාලෙට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ දෙවියන්ට. ඒතර අපි කියමු 2 වෙනකම් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කළොත් දෙවියන්ට. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ධර්මාසනෙන් නැගිටලා අපි වගේ ගිහිල්ලා යහනේ ඇලවෙන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා. සෑහෙන වෙලාවක් සක්මන් කරනවා. සක්මන් කරලා මුහුණකට දෝවණී කරගෙන භාග්‍යතුන් වහන්සේ සැතපෙන්න වඩින වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් 3 වෙනවා. 3 20 ඔය අතර තමයි භාග්‍යතුන් වහන්සේ සැතපෙන්නේ.
දල වශයෙන් මේ කරුණු මේ සඳහන් කළේ පැය විනාඩි 20ක් සැතපීලාව දෙනවා කියලා කියන්නේ. එතකොට පැය 24කට භාග්‍යතුන් වහන්සේ හැමදාම සැතපීලා නැහැ. සත පුන දවසට සැතපීලා තියෙන්නේ පැය විනාඩි 20ක් විතර. 4:40 වෙනකොට අවදි වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මහණ තෙරවරුන්ගේ සඳහන් කිරීමත් භාග්‍යතුන් වහන්සේ අවදි වෙන වෙලාවල් පිළිබඳව දිනචරියාවන්ගේ සඳහන් කරලා තියෙන තොරතුරුත් එක්ක තමයි මේ තොරතුරු මෙහෙම කියන්නේ. ඒ කියන්නේ පැය 24න් පැය විනාඩි 20ක් තමන් වහන්සේ විවේක අරගෙන ඉතුරු මුළු කාලයම කැපකලේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අපි නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කොච්චර දුක් විඳලා තියෙනවද කියලා එතකොට තේරෙනවද? මහා කල්ප අසංඛ්‍ය 4,31,30 අපි වෙනුවෙන්ම දුක් විඳා. දැන් ලෞතර බුද්ධත්වයේ ලබලත් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කරන කැපකිරීම මම කියන්නේ පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පැය විනාඩි 20ක් සැතපීලා ඉතුරු මුළු කාලයම කැපකලේ අපේ නිවන වෙනුවෙන් නම් දවසකට පැය 7-8ක් ගුලි වෙලා නිදාගන්නේ මොන රැකවරණේ හදාගෙනද කියලා අපිට කොච්චර ලැජ්ජ නැද්ද කියලා හිතෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර කැප කරනකොට අපි මොකද්ද මේ කරන්න කියලා හිතන්න දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආහාර අනුභව කරනකොට මත් වෙන විදිහට ආහාර ගන්න එපා. තමන්ගේ කායික පහසුව වෙනුවෙන් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම වෙනුවෙන් මේ ආහාරය අනුභව කරන්න. ඊළඟට සඳහන් කරනවා උච්චාර පස්සාව කම්මේසු සම්පජානකාරී හෝති. මෙතන සඳහන් කරනවා මල මූත්‍රා පහ කිරීමේදීත් සිහියෙන් ප්‍රඥාවෙන් ඒ කාරණාවෙත් යෙදෙන්න කියලා. දැන් මේ එදිනෙදා කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න කියලා නෙමෙයි අවවාද කරන්නේ. එහෙනම් අතපය නමනකොට දිගාරිනකොටත් සිහිය පාවිච්චි කරන්න කිව්වා. දැන් නමනවා දැන් දිගාරිනවා කියන කාරණාව දැනගන්න කිව්වා. මල මූත්‍රා පහ කිරීමේදීත් ඒ කාරණාව පිළිබඳව හිත යොමු කරලා සිහියෙන් ඒක දකිමින් කරන්න කියලා. මේ සමත විදර්ශනාවට පුදුමාකාර අනුග්‍රහයක් මේ දක්වන්න හදන්නේ. සිත එකඟ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සිත එක්තැන් කරගැනීමේ පහසුව මේ ඇති කරවන්න මේ අවවාද කරන්නේ. ඊළඟට පින්නතුනි භාවනා කරන කෙනෙක් මේ හැම ක්‍රියාවකදීම සිහිය ප්‍රඥාව සහිතව කටයුතු කරනවා නම් භාවනාව සාර්ථක කරගන්න එක ලොකුම උපකාරයක් කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ පින්නතුනි මෙන්න මේ අවස්ථා හතේදීම මනාව සිහිය පවත්වන්න කියලා. මොන අවස්ථා හතද? ගතේ කියලා කියන්නේ ගමන් කරන වෙලාවට. තිතේ කියලා කියන්නේ නතර වෙලා ඉන්න වෙලාවට. නිසින්නේ කියලා කියන්නේ ඉඳගෙන ඉන්න වෙලාවට. සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්න වෙලාවට. ජාගරිතේ කියලා කියන්නේ නිදි වරණ වෙලාවට. ජාගරිතේ නිදි වරණ වෙලාව. බාසිතේ කියලා කියන්නේ කතා කරන වෙලාවට. තුන්හි භාවේ කියලා කියන්නේ නිශ්ශබ්දව ඉන්න වෙලාවටත් කියන මෙන්න මේ අවස්ථා හතේදීම මනාව සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා වාසය කරන්න. හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා කියලා කියන එකයි මේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා වෙනදී මේ පැහැදිලි කරන කරුණු එක පාරම කරන්න පටන් ගත්තොත් අපිට කරන්න පුළුවන් වෙයිද?
මේවා එකපාරම කරන්න බැරි දේවල්. මේ සූත්‍ර දේශනාවේ මුල ඉඳලා අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර කතා කරගෙන ආවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ප්‍රමාණය දැන් සම්පූර්ණ කරලා නම් ඊළඟට මේ ප්‍රමාණය කරන්න. ඒ ප්‍රමාණයත් සම්පූර්ණ නම් ඊළඟට මේ ප්‍රමාණය කරන්න. ආන් එහෙම කාලයක් තිස්සේ ඒක ප්‍රමාණීය ප්‍රමාණීය පූර්ණේ කර කර තමයි මේ මෙතෙන්ට එනකන් අපි කතා කර කර ආවේ. එනං එකපාර කරන්න පුළුවන් දේවල් නෙමෙයි කාලයක් තිස්සේ ප්‍රගුණ කරනකොට ඒ කාරණාව මනාව Tamanට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා දැනෙනකොට ඊළඟ කාරණාවට යනවා. ඊට පස්සේ අර එතෙක් සම්පූර්ණ කරපු කාරණා ටික දිගටම භාවිතා කරන්න ඕනේ නැත්නම් ඒක ආශරයක් මගහැරිලා යනවා. ඒකයි මෙතන නැවත අවධාරණය කරන්නේ මේවා එකපාර කරන්න පුළුවන් දේවල් නෙමෙයි ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේ කියලා. හැබැයි උත්සාහයක් තියෙන්න ඕනේ. සමහර කෙනෙක් ක්‍රමානුකූලව පුරුදු කරනවා කියලා අවුරුදු 7-8ක් එහෙකට ගත්තොත් කාරණා ටික පුරුදු කරනකොට ජීවිතේ තියර වෙනවා. එහෙනම් වීරියක් තියෙන්න ඕනේ අපි හැමෝම ළඟ. ඊළඟට මෙන්න මෙහෙම කටයුතු කරන්න පුරුදු වුණහම එදිනෙදා හැම කටයුත්තක්ම සිහිය ප්‍රඥාව සහිතව සම්පූර්ණ කරන්න ගියහම භාග්‍යතුන් වහන්සේ අන්නේ භික්ෂුවට දේශනා කරනවා භික්ෂුව මෙහි එන්න. දැන් මෙතෙන්ට එනකන් දියුණු වෙලා ඉන්නේ. හැම වැඩක්ම දැන් සිහියෙන් ප්‍රඥාවෙන් කරනවා. දැන් එවන් භික්ෂුවට ඊළඟ පියවරේදී භාග්‍යතුන් වහන්සේ කරන්නේ භික්ෂුව මෙහි එන්න කියලා ආමන්ත්‍රණය කරනවා. විවේක අරණ්‍ය සේනාසන වලට යන්න කියලා කියනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ දැන් තනි වෙලා ගුණ පුරන්න පුළුවන් කියන තැනට ඉඩ දෙන වෙලාව. මේ දේශනා මාලාව අහන නිසා මූලික කාරණා ටික අහගන්න පුළුවන්. ඒ ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර සම්පූර්ණ කරගෙන තමන් එදිනෙදා කරන හැම කටයුත්තකදීම සිහිය ප්‍රඥාව පවත්වන්න දැන් මේ භික්ෂුවට පුළුවන් කියලා දැනගත්තාම තමයි ආමන්ත්‍රණය කරලා කියන්නේ භික්ෂුව දැන් අරණ්‍ය සේනාසන වලට යන්න. ඒ කියන්නේ වනාන්තරයට යන්න. රුක්ෂ මූලික වල වාඩි වෙන්න. ශූන්‍යාගාර වල දැන් වැඩ ඉන්න කියලා දේශනා කරන්නේ අන්න ඒ මට්ටමට ආවට පස්සේ. ඉතින් ඔය එකක්වත් කරන්නේ නැතුව අපි ගිහිල්ලා පළඟක් බැඳගෙන භාවනා කරන්න පටන් ගත්තහම එක්ක වාඩි වෙලා නිදි, එහෙම නැත්නම් දහසක් සිතුවිලි එනවා, ඉවරයක් නැහැ. කරපු භාවනාවක් නැහැ, කරපු දේවල් ගැන ඇස් දෙක පියාගෙන කල්පනා කළා, කරන්න ඉදිරියට තියෙන දේවල් ගැන කල්පනා කර කර ඉඳලා නැගිටලා එන්න තමයි වෙන්නේ. වෙච්ච සමාධියක් ලැබුණ සමාධියක් නම් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අනුපූර ප්‍රතිපදාවට ගමන් කළොත් අන්න එවන් කෙනෙකුට හරි පහසුයි මේ විසිරෙනවා කියන හිත එක්තැන් කරගන්න. ඉතින් කියන දේ අහන්න නැතුව ගිහිල්ලා අපි අපිට ඕන විදිහට පටන් ගන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තව කරුණු ගොඩක් ඔය ගැන කතා කරනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ භාවනාවක් කරන්න පටන් ගන්නකොටත් දැන් සමහර කෙනෙක් නම් කිසිම අවවාදයක් උපදේශයක් ලබා ගන්නෙත් නැහැ. ඒක පාරම ගිහිල්ලා වාඩි වෙලා පටන් ගන්න ආනාපාන සතිය කරන්න. මම කියන්නේ පින්නදෙනි මේ බුද්ධ ඝමේ තියෙන අති ගැඹීරම භාවනා ක්‍රමය ආනාපාන සතිය. මහබෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී වඩන කොටත් අන්තිමට වඩාපු භාවනාව. මං කියන්නේ මහා කල්ප අසංඛ්‍ය ගානක් පාරමිතා පුරුදු මහ මුනිంద్రයන් වහන්සේ බෝධි මූලයේ ලෞතර බුදු බවට වැඩඳගෙන අන්තිමට වැඩි ආනාපාන සතිය නම් පන්සිල්වත් නැතුව අපි ගිහිල්ලා මුලින්ම ආනාපාන සතිය පටන් ගන්න එකේ තේරුමක් තියෙනවද කියලා වැඩෙන දෙයක් තියේද අපිට කියලා. නෑ, එතනත් මගක් දේශනා කළා චතුරාරක්කා කියලා භාවනා හතරක් දේශනා කළා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය.
මෙන්න මේ භාවනා ක්‍රම හතර යම් ප්‍රමාණයකටවත් වඩලා තියෙන්න කියලා කිව්වා. මේවට ආරක්ෂක භාවනා කියලානේ හඳුන්වලා තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාව උදෙසා. සමහර කෙනෙකුට විදර්ශනාවක යෙදිලා ඉන්නකොට බය වෙන්න පුළුවන්. මොකක් හරි සිද්ධියක් නිසා බය වෙන්න පුළුවන්. එහෙම බයක් දැනෙන වෙලාවක් වුණොත් කෙලිම මෛත්‍රියට මාරු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ මෛත්‍රිය තුළින් ඒ බය දුරු කරගන්න කටයුතු කරන්න පුහුණුවක් ලබලා තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව පිරිහෙන වෙලාවල් එන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව පිරිහෙන වෙලාවට කෙලිම බුද්ධානුස්සතියට මාරු වෙලා බුද්ධානුස්සතිය වඩලා පිරිහෙන ශ්‍රද්ධාව නැවත නගා හිටව ගන්න පුළුවන් ශක්තියක් තමන් ළඟ තියෙන්න ඕනේ. මරණ බය නැති කරගන්න මරණානුස්සතිය වඩලා තියෙන්න ඕනේ. රාගසිත පහළ වෙන්න පුළුවන් ඕන තරම්. එතකොට මේ රාගය නැති කරගන්න අසුභය පිළිබඳව අවබෝධයක් යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව කෙලින්ම ගිහිල්ලා විදර්ශනාවට වාඩි වෙලා මේ වාගේ ප්‍රශ්න සමුදායකට මූණ පාණ්ඩ වුණොත් කාගෙන්ද පිහිට හොයන්නේ? ඉතින් ඒ නිසා මේ භාවනාදී කුසල කර්මයක් සම්පූර්ණ කරගන්න කටයුතු කරනකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ අනුපූර ප්‍රතිපදාව හරියටම අනුගමනය කරන්න පුළුවන් කෙනාට තමයි ඒ ගමන වේගෙන් යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මග ගිහිල්ලා නවතින්න වෙනවා. ආයේ මුල ඉඳලා යන්න සිද්ධ වෙනවා. අපරාධනේ අපි ගත කරපු කාලයේ ඉඳ මේ භාග්‍යතුන් වහන්සේට පිටින් මේ ගමන යන්න බෑ පින්නතුනි. ඒක භාග්‍යතුන් වහන්සේට අනුවම තමයි ඒ ගමන යන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ මට්ටමට දියුණු කරපු කෙනෙකුට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් හුදකලා වෙලා තමන්ගේ කාර්ය කරන්න. අරන්නේ කියලා කියන්නේ කැලෑවල් වලට, රුක්ෂ මූල සේනාසන කියලා කියන්නේ ගස් මුල් වල වාඩි වෙලා, රුක්ෂ මූලයක වාඩි වෙලා ඒ කාරණා විවේකීව යෙදෙන්න. කන්දක් කියලා කියන්නේ සාමාන්‍ය කඳු වැටියක්, ගිරි ගුහාවක් වාගේ තැනක්. ඊළඟට සුසාන කියලා කියන්නේ සොහොන්. සොහොනේ වාඩි වෙලත් භාවනා කරලා තියෙනවා අසුභය වාගේ වඩනකොට. තව සමහර භාවනා ක්‍රම අපි එහෙමත් කරලා තියෙනවා. සොහොන් වල යෝගාවචරය එහෙම කරනවා. ඊළඟට අබ්බෝ කාස කියලා කියන්නේ එලිමහන් පිට්ටනිවල. එලිමහන් පිට්ටනිවල විවේකීව ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරන අය විවේක ස්ථාන කියලා මෙතන සඳහන් කරන්නේ මෙන්න මේ වාගේ තැන්. ඊළඟට පින්නතුනි මේ වගේ විවේක තැන්වලට ගමන් කරලා ආහාරයේ මාත්‍රාඥතාවයේ දැනගෙන උදේවරුේ ආහාර වළඳලා පිණ්ඩපාතයේ පවාරණය කරලා හවස්වරුව භාවනාවට එළඹෙන්න කාලයයි. උදේ කාලේ පිණ්ඩපාතේ වඩින්න තියෙනවනේ. ඒතකොට ඉතින් සතපුම් ගණන් දුර වැඩලා ආපහු වඩිනකොට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ ඇවිල්ලා පෙන්සන සිලා දානෙ ටික වළඳලා එතකොට උදේවරු ඉවර වෙනවා. දන් වළඳලා ඉවර වෙලා මුව පිරිසිදු කරන්න ඕනේ. දත් මැදගන්න දැහැටි පාවිච්චි කරලා දත් මදින්න ඕනේ. මොකද දත්වල ආහාර කැබලි ඉතුරු වෙනවා. සමහර අයගේ දත් අතර කුහර තියෙනවා. ඒ වගේ ආහාර නතර වෙනවා. ඒවා පිරිසිදු කළේ නැත්තම් විකාලේ එළඹුණාට පස්සේ කතා කර කර ඉන්න වෙලාවට වේවා, එහෙම නැත්නම් භාවනාවක යෙදලා ඉන්න වෙලාවක්, ඔය කිසියම්ම වෙලාවක ආහාර කැබැල්ලක් දත් අතරින් ගිලිහිලා ආයේ මුඛයට වැටුනොත්, ඉතින් ගිලුනොත් මොකද කරන්නේ? කෙලින්ම විකාල භෝජන ශික්ෂා පදයට බලපානවා ඒක. අපි කියමු දැන් මේ වාගේ දේශනාවක් කරනවා. දේශනාව කර කර ඉන්නකොට අර දත් අතර තිබිච්ච ආහාර කැබැල්ලක් මුවට එනවා. දැන් ඒතර දේශනාව කරන ගමන් ඕක විසිකරන්නද?
දැක විසිකරන්න යෙදෙන්නත් බෑ. ඉතත් මැද්දේ නැත්තම් ඉතත් ඒක කොහොමත් දැන් ඉන්න අයට පේන්න විසිකරන්න බෑ. ඒකට කරුණු දන්න භික්ෂුන් වහන්සේලා දන්නවා මේ දන් වළඳලා මුව පිරිසිදු කරලා නැහැ කියලා. ඉතත් දැන් ඕකත් හිතේ බලපානවා. ඉතින් අන්තිමට ඉතින් ගිලින්න වුණාම ශික්ෂා පදයට විරුද්ධව වැඩ කළා කියලා එතනත් ආපහු තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා ශික්ෂා පදේ බින්දිලා. ඒවා මේවා නොවෙන්න තමයි භාගිතුන් හසේ කලින් දේශනා කරලා තියෙන්නේ දන් වළඳලා මුව පිරිසිදු කරන්න කියලා. සමහර අය නම් ඔවා විවේචනය කරනවා මේ මුව පිරිසිදු කරනවා කියන කාරණාව. නමුත් ඉතින් භාගිතුන් හසේගේ අවවාදී අපිට වටිනවා මිස තවත් අවවාදී තنين හැටුවම නැහැ නේ. ඉතින් ඒ හින්දා භාගිතුන් හසේ දේශනා කරන්නේ මුව පිරිසිදු කරගෙන පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන සිහිය පෙරටු කරගෙන තම සිත එකඟ කරන්න පටන් ගන්න කියනවා. සුදුසු තැනක් හදාගෙන වාඩි වෙලා කය ඍජු කරන්න ඕනේ. කය ඍජු කරනවා කියලා කියහම සාමාන්‍යයෙන් කෙලින් හිටගත්තහම අපේ කොන්ද තියෙන විදිහක් තියෙනවනේ. කොන්දේ තියෙන හැඩයක්. ඒ හැඩෙත් ඍජු කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ සාමාන්‍ය කය ඍජු වෙන විදිහට කය ඍජු කරගන්න කියලා කියන්නේ. කය ඍජු කරගෙන වාඩි වෙන්න කියලා කියනවා. ඒ වෙලාවට දිව හෙලෙව්වොත් දැන් අපි භාවනාව ආරම්භ කරලා ඉන්නේ. දිව හෙලෙව්වොත් මොකද වෙන්නේ? දිව හෙලෙව්වොත් කෙල උනන්න පටන් ගන්නවා. ඉතින් කෙල උනනකොට කෙල ගිලින්න ගත්තාම අරමුණ බිඳෙනවා. එතකොට හිත සමාධියකට යනවට වඩා වෙන වැඩකට යන්න වෙලානේ. ඒ හින්දා මේ කටේ තියෙන දේවල් සියල්ල අයින් කරලා දිව හොලවන්නේ නැති වෙන්න දිව තියාගන්න ඕනේ. හෙල වෙනකොට කෙලෙන්න ගන්නවා. ඉතින් ඒ සියලු කරුණු සැලකිල්ලට අරගෙන වාඩි වෙන්න කියලා කියනවා. මේ ආපු පිළිවෙලට ඇවිල්ලා එහෙම යෙදුනනම් බොහොම වේගෙන් හිත සමාධිගත කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට සඳහන් කරනවා හිතේ තියෙන දැඩි ආසාවන්ගෙන් ද්වේෂයන්ගෙන් මිදිලා හිත මුදවනවා. එහෙම නැත්නම් කාම ඡන්දයෙන් අලසකමින් කම්මැලිකමින් කියන්නේ තීන මිද්දෙන් මේ නීවරණයන්ගෙන් හිත මුදවන්න ඕනේ. අංගේ කාරණාව සඳහන් කරනවා එක දිගටම මෙහෙම ඉන්නකොට වීරිය අදිෂ්ඨාන කරන්න ඕනේ. වාඩි වුණොත් මම මෙච්චර වෙලාවක් මේ කාර්යය යෙදෙනවා. එහෙම වාඩි වෙනකොට නීවරණ ඇවිල්ලා බලපෑම් කරනවා. සමහර නිදිමත එනවා. කම්මැලිකම එනවා. නිදිමත එන්නේ ඒකත් එක තමයි. කාම ඡන්දේ පංචකාම ආසාවල් විවිධ දේවල් එනවා. මෙන්න මේ වාගේ එන නීවරණ හැම එකක්ම නැති කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ වීරිය අදිෂ්ඨාන කරන්න ඕනේ. අලස බවට තියෙන හොඳම ප්‍රතිලාභය නැත්නම් ප්‍රතිබලය වීරිය. අලසකමට විරුද්ධව යොදන්න තියෙන හොඳම ප්‍රතිබලය වීරිය. අපේ වීරිය නැති කරන්න ඕන තරම් අපේ සිතුවිලිම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අලස බව ඇති කරවන සිතුවිලි වලට විරුද්ධව වැඩ කරලා වීරිය අදිෂ්ඨාන කරලා කෙනෙක් උත්සාහ කරනකොට තමයි අලස බව නැති වෙලා ඒ වීරියෙන් යුක්තව හිත වැඩෙන්න පටන් ගන්න. එහෙම නැත්තම් නිකන් හිතන්නකෝ මේ අද හැන්දෑවේ බුදුන් වැඳලා පැය භාගයක් භාවනා කරනවා කියලා. හැන්දෑ යෝග කරන්න වෙන්නේ නැහැ. හෙට කරනවා කියලා හිතනවා. හෙටත් ඕක කරන්න වෙන්නේ නැහැ. අද බුදුන් වැඳලා මෙහෙම වෙලාවක් භාවනා කරනවා කියලා හිතාගෙන හිටියහම ඔක හෙටට අනිද්දාට කල් ගියහම දැන් ඊළඟට වෙන්නේ බුදුන් වඳින එක වෙන්නේ නැති වෙනවා. අලසකම. ආන්ගේ අලසකම හැම වෙලාවෙම දිනන්න ඕනේ. වීරිය නැතුව කවදාවත්
මේ ශාසනේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. මේ සංසාරයට විරුද්ධව වැඩ කරන්න නම් වීරිය තියෙන්න ඕනේ පින්නතිනි. ඊළඟට එහෙම වාඩි වෙච්ච කෙනෙකුට ඉවසන්න බැරුව නිදිමතක් එන්න පුළුවන්. ඉවසන්නම බැ නිදිමතක් එනවා. ඒක පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද සක්මනට වහින්න ඕනේ? දැන් වාඩි වෙලා ඉන්නකොට ඉන්නම බැ නිදිමතයි. තවත් පරියන්කේ ඊළඟට සුදුසු නෑ. කොහොමත් අපිට හිත සමාධිගත කරගන්න දෙන්නේ නැහැ. මේ නීවරණේ නිදි කරවනවාමාව. ඊළඟට ඉట్లా සක්මනට වහින්න ඕනේ. ටික වෙලාවක් සක්මන් කරනකොට ඒ නිදිමත ගතිය නැති වෙනවා. ඒ අලස බව නැති වෙනවා. ඊට පස්සේ ආයේ පරියන්කෙන් වාඩි වෙලා ඊළඟට ආයේ වීරිය කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ එක එක කෙලස් බලපෑම් කරනකොට ඒවට විරුද්ධව වැඩ කරන්න අපිටත් අවබෝධයක් තියෙන්න ඕන උනන්දුවක් තියෙන්න ඕනේ. ඉන් පසුව සඳහන් කරන්නේ හොඳින් කය ඍජු කරගෙන කොන්ද කෙලින් තියාගෙන පළඟක් බැඳගෙන ඉන්නකොට තීන මිද්දේ අඩු වෙලා යනවා. දැන් කම්මැලිකම අඩු වෙලා යනවා. නමුත් මෙහෙම ඉන්නකොට හිතට නොයෙක් වෙන වෙන අරමුණු ගලාගෙන එන්න පටන් ගන්නවා. බාහිර අරමුණු එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත විසිරෙනවා කියන වචනයක් අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය බාහිර අරමුණු ඔස්සේ හිත ගමන් කරනවා. මේ සමාධිගත කරගන්න හදන එකට ඉඩ දෙන්නේ නැහැ. ඒ පැත්තට විසිරිලා විසිරිලා යනවා. හිත එකඟ වෙන්නේ නැත්තම් මෙන්න මේ தത്വෙට තමයි උද්දච්චය කියලා කියන්නේ. පංච නීවරණ වල අපි කතා කරනවා. මේ தത്വෙට හිත එකඟ වෙන්නේ නැත්තම් මේ தത്വෙට උද්දච්චය කියලා කියනවා. එහෙම නැත්තම් තමන් කරපු පව්, එහෙම නැත්තම් තමන්ට කරන්න බැරි වුණ පින් ඔව්ව මතක් වෙනවා. පව් මතක් වෙලා හිත කඩා වැටෙනවා. කරන්න බැරි වුණ පින්කම් මතක් වෙලත් අපරාධි මේක කරගත්තනම් කොච්චර දෙයක්ද? මාත් එහෙම කළා නම් කොච්චර දෙයක්ද කියලා කරන්න බැරි වුණ පින්කම් මතක් වෙලා කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ ගැන හිතන්න පටන් ගන්නවා. තමන්ගේ හිත දුකට කනගාටුවට ඔය ඔස්සේපත් කරනවා. අන්න ඒකට තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. මෙන්න මේ தත්වයෙන් තමන්ගේ හිත මුදවලා උනන්දු කරවගෙන ඉන්නකොට විචිකිච්ඡාව එන්න පටන් ගන්නවා. මොකද්ද පින්නතින විචිකිච්ඡාව කියලා කියන්නේ? සැකය. අපි යෝග කෙටියෙන් කතා කරන්නේ බුද්ධාදී අටතැන පිළිබඳව සැකය. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව, ධර්මරත්නය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව සැකය පදනම් කරගෙන අතීත භවයේ අනාගත භවයේ ශික්ෂා පද මේ ආදී වශයෙන් මේ කරුණු පිළිබඳව සැක උපදින්න පටන් ගන්නවා. එතර භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් උපදින සැකය දුරු කරගන්න බැරි නම් සැක සහිතවම නම් වාසය කරන්නේ අපි ගාවින් මොකද්ද ගිලිහිලා තියෙන්නේ? තාම තිසරණේ අපි ගාවට ළඟා වෙලා නැහැ. සැකයිනේ භාග්‍යතුන් වහන්සේව සැකයි. ඉතින් සැක කරනවා කියලා කියන්නේ තාම භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න සුදුසු වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ සැක නොකරන්න ඕනේ අපි. නමුත් පෘථග්ජන අපිට සැක උපදින්න තියෙන අවස්ථාවම වැඩි. මොකද අපේ මනසට තේරෙන්නේ නැහැ මේ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න තැනට නිකන් ආවි කොහොමද කියලා. ඒ හින්දා ඒ කරුණු කියනකොට අපිට සැක හිතෙනවා. නමුත් ශ්‍රද්ධා මාත්‍රයෙන්ම තමයි ඒ සැක දුරු කරගන්න ඕනේ. ශ්‍රද්ධාව නැත්තම් ඒ සැක දුරු කරන්න අමාරුයි. තර්කයට ඉඩ දුන්නොත් අඥානයෙන් බිහි වෙනවා. තර්කය තුළ අඥානයෙන් බිහි වෙනවා. තර්කය තුළ මුග්ධයන් බිහි වෙනවා. එඳ මේ බුදු දහමේ කොතනවත් තර්කයට ඉඩ නැහැ. තර්කයෙන් ඇත්ත බොරු කරන්න පුළුවන්. තර්කයෙන් බොරු ඇත්ත කරන්න පුළුවන්. ඔය වගේ දේවල් කරලා කරා මිසක් තර්කයෙන් බෑ නිවන් දකින්න. ශ්‍රද්ධාව තමයි මුලින්ම අවශ්‍ය. එනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකය, ධර්මරත්නය පිළිබඳව සැකය, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තියෙන සැකය දුරු කරගෙන ශ්‍රද්ධාව උපදවලා
මේ අවස්ථාවන්ගෙන් හිත මුදවලා තමන්ගේ හිත දුබල කරන ධර්මතාවයන්ගෙන් සිත පිරිසිදු කරගෙන වාසය කරනවා නම් යම් භික්ෂුවක් එහෙම නැත්නම් යම් පුද්ගලෙක් එවන් වීර්‍යවන්තයන්ට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් ඉඳ ලැබෙනවා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගත ඒකග්ගතා කියන අංග පහෙන් යුතුව ප්‍රථම ධානයේට සමවදින්ද පුළුහං වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ප්‍රථම ධානයේට සමවදින්ද යම් පුජ්‍යලෙක් ආව යුතු අනුපූර්ව මග මෙතෙන්ට එනකන් අපි සාකච්ඡා කළා. ඉතින් කෙනෙක් ප්‍රථම ධානයේට සමවැදුනා කියලා කියන්නේ ඒ ප්‍රථම ධාන සුවය කොයිතරම් සුවයි කියලාද දේශනා කළේ. ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා සැපයි කියලා දේශනා කළේ. භික්ෂුන් වහන්සේලක දවසක් අහනවා සක්විති රජුරුවන්ගේ සක්විති සැපයයි දෙවියන්ගේ දිව්‍ය සැපයයි අතර වෙනසට උදාහරණයක් දේශනා කරන්න බැරිද කියලා. උදාහරණයක් දේශනා කරන්න පුළුවන් කිව්වා. සක්විති රජුරුව කියලා මම කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න ඉහළම සැපේ භුක්ති විඳින කෙනානේ. ඒ සැපේවත් අපිට තේරෙන්නේ නැහැ. සක්විති සැපේවත්. නමුත් භාග්‍යතුන් වහන්සේ බොහෝම පුංචි ගල් කැටයක් ශ්‍රී හස්තයෙන් අරගෙන හාමුදුරුන්ට පෙන්නලා අහනවා පේනවද මේ ගල් කැටි? පේනවා ස්වාමීනි. හිමාලයත් පේනවද? පේනවා ස්වාමීනි. සක්විති රජුරුවන්ගේ සක්විති සැපය මේ ගල් කැටේ වගේ. දෙවියන්ගේ දිව්‍ය මේ සැපය හිමාල පර්වතයේ වගේ. මේක තමයි උපමාව කියලා දේශනා කළා. ආංගී දිව්‍යමය සුවයට වඩා ප්‍රථම ධාන සුවය උතුම් කියලා කියන්නේ. අපි ජීවිතවල සැප හොයනවා සැප විඳිනවා කියලා මොනවද අපි ලබලා තියෙන සැප? ආංගීක නිසා මේ දහම අදත් ප්‍රායෝගිකයි සාන්දෘෂ්ටිකයි. ඒ දහම ඔස්සේ ගමන් කරලා මේ ධර්ම මාර්ගය තුල දක්වන දේවල් සත්‍යද කියලා තමන්ට තමන්ගේ ජීවිතෙම අත්දකින්නයි තියෙන්නේ. විවේචනය කර කර සැක කර කර ඉන්නවට වඩා සම්දිට්ටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ සාන්දෘෂ්ටිකයි අකාලිකයි ඇවිල්ලා බලන්න කියලා කිව්වේ. තැන් තැන් වලට වෙලා එළියට වෙලා කතා කරන්න එපා. ඇතුළට ගිහිල්ලා බලන්න ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් මේ ඇතුළට ආපු නැති කෙනෙකුට එළියට වෙලා ඕන දෙයක් කිය කී විවේචනය කරන්න පුළුවන්නේ. නමුත් ඇතුළට ඇවිල්ලා බලන්න ඕනේ මොනවද කරෙන්නේ කියලා. ඒ වගේ මේ දහම තුළට ඇවිල්ලා බලන්න ඕනේ මේ කියන දේ මේ දහමින් හම්බෙනවද කියලා. මේක ඇතුළේ තියෙනවද කියලා. ඒකයි ඕනෑම කාලයක පළ නෙලා ගන්න පුළුවන් මේ දහමින් ඇතුළට එන්න කියලා කිවි. ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න. එමනම් ඒ අනුපූර්ව ප්‍රතිපදාවේ හරියට යන කෙනෙක් ප්‍රථම ධානයේ දක්වා හිත යොමු කරන්නේ කොහොමද කියන තැනටයි සාකච්ඡා කළේ. ධර්මදේශනාවේ කාලයත් නිමා වෙලා තියෙනවා. ඒ නිසා අපි ගණකමොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ ඇසුරින් සිදු කරන 12 වෙනි ධර්මදේශනාව මේ විදිහට නිමා කරමින් ප්‍රථම ධානයෙන් එහාට හිත දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම කාරණා ටික ඔබ වෙනුවෙන් දානය කරන්න දේශනාවේ ප්‍රධාන දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ දර්ශන හේවගේ මහත්මයා එතුමන්ගේ ස්වාමි දියණිය චතුණී සෙව්වන්දි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ප්‍රධාන ආරමුණ මේ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වී ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහාම මේ කුසල් හේතු වේවා. මේ පින්බල මහිමයෙන් නිවන් දක්නාතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. කුඩා වූද මහත් වූද රෝගයක් ඇති නොවේවා. සම්මා දිට්ඨික ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලබන්නෙක්ම වෙම්වා. තව තවත් පින් දහම් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්ම දේශනේ සිදු කළ ස්වාමින් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. රෝගාතුරව සිටින රූපා ජානකී මහත්මියට සහ බුද්ධික
මනම් පේරි මහත්මාට නිරෝගී සුවය ලැබේවා මිය පරලෝ ගිය ජයරත්න පියාණන්ටත් එච් බී චන්ද්‍රසීලී මිත්තණියටත් පෙඩ්‍රික් ජයසිංහ සීයාටත් පීටර් සීයාටත් කේ මනම් පේරි සීයාටත් දෙපාර්ශ්වයේම මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. දර්ශන මහත්මයා සහ චතුනී මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් එලෙසින්ම මුදුන්පත් වේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන්ම සැප සහිතව අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.